ප්‍රභාකරන්ට අභියෝග කරා ප්‍රභාකරන් ඔබට මං ඊළඟ විරුධිනේ සමානන්න දෙන්නේ නැහැ ඒ වගේ තමයි ඊළඟ හමුදාපතිවරයාටවත් මම මේ සටන ඉඳ තියන්නේ නැහැ කියලා ඒ කිව්ව දේ ඒ විදිහටම ඉෂ්ට කරමින් ත්‍රිවිධ හමුදාට එකවර අනදමින් කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් ත්‍රිවිධ හමුදාවට එකවර අනදමින් ත්‍ස්තවාදය මුළු මොණින්ම විනාශ කරලා දැම්ම මේ කේසර සිංහයා වෙන කෙනෙක් නෙවෙයි එයා තමයි එදා ජෙනරාල් සරත් පොන්සේකා අද ෆීල් මාෂල් මමත් හමුදා ඇඳගත්ත කෙනෙක් මම යාපනයේ රාජකාරී කරලා තියෙනවා නමුත් එදා එච්චර යුද්ධයක් තිබුණ නැහැ දියහමුදා කඳුට දියතලාවේ යුද පුහුණුව ලබා ගත්තාද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බටේ වශයෙන් නිසා අපි නිලැන්දු මට කැමති නිලැන්දු වදගත් කෙනෙක් අවංකව නිලැන්දු බඳගත් කෙනෙක් හොරෙක් නෙවෙයි මොන බලයේ ඉදිරියට ආවත් කඩු පිටුවකට ආව කොටන්ට ආවත් උණ්ඩ තියාන ආවත් ආපෝ හැරලා දුවන්නේ පපුවට පපුව දෙනවා එහෙව් කෙනෙක් තමයි ජෙනරල් සරත් පොන්සේකා ඉතින් එතුමාවත් මට මේ හම්බුනේත් නෑ එතුමා එහෙම කියලා නෙවෙයි මේ රටට වෙන හානිය දැකලා තමයි මට අද මේ සාකච්ඡාව තියන්නට අදහස පාවලුනේ නැතුනොත් අපිත් ණයකාරෝ වෙනවා මේ රටට මෙතුමාට දැන් ආර්ථිකය නැහැ නමුත් මම මගේ අදහාවක් තියෙනවා දැනුමක් තියෙනවා ඒ පීල් මාසවලට මාස 5ක් 6ක් විතර කාලයක් ජනාධිපති පදවියේ පින් නැමුවොත් එතුමාට මුදල් හොයන්න ඇති දන්නවා එතුමා මොකද අද යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අයත් යුද හමුදාවේ සේවකරයත් ලක්ෂ 20කට වැඩි ඉන්නවා විදේශගත වෙලා රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා යුද හමුදාව මේ පීල් මාසල් වගේ කෙනෙකුට මේ බලය ජනාධිපතිව දුන්නොත් ඒගොල්ලන් account වලට ඩොලර් සෙවන්න පුළුවන් මොකද හොරෙක් නෙවෙයිනේ කිසිම දවසක හොරකම් කරන්න නැහැ එදා යුද්ධයේ අවසන් කරන්නට ආයුධ ගන්න ලේකම්ගෙන් ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලුවා මුදල් දෙන්න කියලා දුන්නේ නැහැ කිසි දෙයක් දෙන්න බෑ කිව්වා නමුත් මේ කියන තනත්තා මේ ජෙනරල් සරත් පොන්සේකා නිවන හිටියේ නැහැ නිකන් හිටියේ නැහැ කතා කරා පාකිස්තාන් හමුදාපතිවරයාට කතා කරලා කිව්වා මට ආයුධ දෙන්න කිව්වා ආයුධ ගන්න සල්ලි හරකම දෙන්න කිව්වා සරත් මේක මේ රටක්නේ මේක තියෙන ආයුධ දෙන්න බෑ කියලා නමුත් එයා කල්පනා කළා රයිට් මේකේ ජෙනරල් ෆොන්සේකා හොරෙක් නෙවෙයි යුද්ධ හමුදාවේ ඉන්න කාලේ ඕන තරම් හොරකම් කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණ කෙනෙක් ආයුධ වලින් දරනවා නමුත් සත්තයක් හොරකම් කරපු නැති කෙනෙක් ලංකා භූමිය ගැන අඟලක් නෑර දන්න කෙනෙක් මෙයා මේ සටන් කරන්නේ දෙවිඩි ජනතාව විනාශ කරන්නවත් තව කවුරුත් විනාශ කරන්නවත් නෙවෙයිනේ මේක සත්තවාදයෙන් බේරා ගැනීම සඳහා තමයි කියලා ඉල්ලන්නේ මේ කියලා කෙලින්ම දුන්න ආයුධ ටික ඒ ආයුධ ටිකෙන් තමයි සම්පූර්ණ සටන අවසන් කෙරේ ඒ අනුව මෙතුමාට ඒ රටවල දන්ත යුද හමුදාවේ ඉන්න අයත් මේ රට ගෙන යන සඳහා ආධාර කරන්න පුළුවන් උදාහරණයක් දැම්මොත් මම දැන් account එකක් ආරම්භ කරන්න කියලා මම හැමදාම රුපියල් 100ක් මට හැකි ආකාරයට නොකඩවා මම දානවා ඒ ආකාරයට අනිත් අයත් මුදලක් දුන්නොත් මේකෙන් ගොඩ එන්න පුළුවන් මේ ඩොලර් මොකද මිනිස්සු දන්නවා මේ ෆීල් මාෂල් කියන්නේ කවුද කියන එක හොරෙක් නෙවෙයිනේ වංචාකාරයෙක් නෙවෙයි දූෂිතයෙක් නෙවෙයි යුද්ධය ඉවරච්ච මොහොතේ ඉඳලා තිබුණා ඕන නම් එයාට බ්‍රිගේඩ් දෙකක් කොළඹට වෙලා මේ රට අල්ලන්න තිබුණා නමුත් එයාට ඕන රට අල්ලන්න නෙවෙයිනේ දැන් යුද්ධය අවසන් කරලා ත්‍ස්තවාදී අවසන් කරා මගෙන් ඉතු වෙන්න තියෙන යුතුකම මව්බිමට මගෙන් ඉතුණා ඒ නිසා මම මේ මව්බිමට ණය නැහැ කියන එක ඒ වගේ තමයි ඉදිරියේදී යම් කිසි මේ ලෝකේ ඉන්න ජනතාව මේ කෙනෙක් බලලි වෙලා මෙතුමා පත් කළොත් මට බය නැතුව කියන්න පුළුවන් මෙතුමා ගැන මම දන්න නිසා මෙතුමා කිසිම දවසක රුපියලක් පංචා කරන්නේ නැහැ කියන එක මට 100ට ලක්ෂයක් විශ්වාසයි ස්වර ඒ වගේ තමයි අගම් දැන් ඊළඟට එතුමාත් එක්ක මේ සටන මේ ව්‍යාපාරේ මේ දේශපාලන ගෙන යන්න කෙනෙක් ඕන වෙනවා ඒකට තව සුසු පුද්ගලෙක් ඉන්නවා කවුරුද දන්න අනුර කුමාර දිසානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා අගමැති තනතුර සඳහා පත් කරන්න කියලා මගේ මම ඉල්ලීමක් කරනවා අද
Amerikan thanapati ne pawa etumage gunaya varnana kara menna diyutu writer janadhipathike munak diyutu kenek thamai Andra Kumar Dhyanayake kiyala ඒගොල්ලන් ජනතා හිත පුරුරේ කියලා මේ බොරුවට නිකන් හංගඩු ගහන්න උත්සාහ කරනවා නමුත් එදා ජන මේ ජනතා හිත පෙරමුණට මෙයා හිටියේ නැහැ මේ වෙලාවෙත් ඒතකොට ජනතා හිත පෙරමුණ මේ කට්ටිය මැරුවයි කිව්වා අපි දන්නවා ඒ දවස ප්‍රා ආරවමා කියලා ඊශ්‍රායෙල් උපදේශ පරිදි මේ සටන් නතර කරන්න නම් මේ මේගොල්ලන් මරන විදියට මරන්නට කියලා වෙනම කණ්ඩායමක් ආහෙර තමයි තත්ත්වෙ මරලා දැම්මේ ඒතකොට මිනිස්සු හිතුවා මේක කරන්න ජනතා හිත පෙරමුණ කියලා නෑ ජනතා හිත පෙරමුණෙන් එකක් දෙකක් කරන්න ඇති ඕන නම් නමුත් ඒ වාකර ජනතා හිත පෙරමුණ නෙවෙයි කරේ මේ රට රාජකීය දය තත්ත්වයෙන් බේර ගන්න තමයි මේ වැඩේ. ඒතර ඒ කරපු අයට දිට්ඨ ධම්ම වේදිනේ කර්මය පළ දුන්නා. ඒ වගේම තමයි දැන් එදා ජෙනරාල් සරත් පොන්සේකා ඇත්තටම ජනාධිපති වෙන දිනල හිටියේ එතුමයි. ඒත් නමුත් කිව්වේ නැහැ. අද ආන් ඒක ඒ වන්තරස්තන්ද හොරකම් කරපේ උන්ට දැන් අද දිට්ඨ ධම්ම වේදිනේ කර්මය පළ දීලා තමයි මේ සිද්ධ වෙගෙන යන්නේ. ඒ නිසා දැන්වත් කරුණාකර ඕගොල්ලන් මේ දැන් පෞද්ගලිකවසල අපි දැක්කා මේ දෘශ්‍ය මාධ්‍ය වලින් මේ බ්‍රසීල් රාජපක්ෂ රටෙන් පැනලා යන්නත් අගමැති ගෝඨාභය රටෙන් පැනලා යන්නත් කටනායකට ගියා. නමුත් දුන්නේ නැහැ. ඒ දවස්වල කොහොමද දුඩින් අනගහන යන්නේ? දුන්නා. ඉතින් එතන එළවුවා ඒකෝලන් දුන්නා. ඒ නිසා මේ ආගමනි විගමන පාලක යන්න මම ස්තුතිවන්ත වෙනවා. මේක නවත්තපේ ගැන මේ ඒ තරම් දැන් තේ තත්ත්වයට පත්වලා තියෙන ඒගොල්ලන්ට දැන් කරගන්න දෙයක් නැහැ. කවු කිසි දෙයක් කෙනෙක් සහයෝග දෙන්නේ නැහැ. තවදුරටත් මේ රට පාලනය කරගන්න ගියොත් නම් මේ රට ඉවරටම ඉවරයි නැත්තටම නැති වෙලා යනවා විනාශ වෙලා යනවා ඒ නිසා අම්මේ තාත්තේ දැන්වත් ඔයගොල්ලන්ගේ ඇස් අරලා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ රට බේර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ඉන්නවා නැත්තේ නැහැ ඉන්නවා දීලා බලන්න පිළ මාසවලට දෙන්න මාසයක් ජනාධිපතිකම දෙන්න අනුර කුමාර දිසානායකට මාසයක් අගමැතිකම ඔය දෙන්න වෛරක්කාරෝ නෙවෙයිනේ දැන් පහුගිය දවස්වල තිබ්බා මේ රෂින් වලට ගියගමන් ගහුවා සමහර හිරපු ඇමතිවරුන්ට තමයි මරනවා කිසි කෙනෙකුට යන්න බෑ මේ නමුත් ගේ රශීමර ගිය එකම පුද්ගලයා පීල් මාසල් කිසි කෙනෙක් දොස් කියුවේ නැහැ ඒතර සහභාගී හැම කෙනෙක්ම උදාන් ඇනුවා මේ සරත් පොන්සේකා පිළිවද නැත යාට ගහන්න තිබුණේ යාට ගහන්න ඕන කෙනෙක් දන්නවා ලංකාවේ ඉන්න ඔක්කොමලා දන්නවා මෙයා වංචා දුසිතෙන් නෙවෙයි කියලා.